අපි මාස දෙකහමාරක් තිස්සේ අපිට අවශ්‍ය උනේ නෑ රජයක් බෙල්ලට හිර කරලා බිත්තියට හේතු කරලා අපේ ඉල්ලීම් දිනා ගන්න. අපි හැම අවස්ථාවකදීම සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳන්න සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය, මුදල් අමාත්‍යාංශය එකඟ වෙන හැම අවස්ථාවකදීම ඒකට අවශ්‍ය සියලු අපේ පැත්තෙන් කරන්නට පුළුවන් පහසුකම් අපේ පැත්තෙන් දක්වන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය දක්වලා තියෙනවා. ඒ වගේම අපි මේ මොහොතේ අපිට පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශය පටන් ගන්නකොට ඉතාම අසාධාරණ තැනක හිටියත් අද වෙනකොට මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිද්ධ වෙලා තියෙන අසාධාරණයේ පිළිබඳව හොඳ ඇසකින් හොඳ අවබෝධයකින් පසු වෙනවා. ඒ වගේම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ඉතා ඍජුව මේ අසාධාරණයේ ඉවත් කරන්නට ඕනේ කියන එක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් ඒ වෙනුවෙන් බාර ගන්න තියෙන ඕනෑම වගකීමක් බාර ගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම රජයේ පැත්තෙනුත් ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශ්ව ගණනාවක් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපි ඒ සාකච්ඡා කරේ කාගෙද එක්ක කියන එකවත් කියන්නේ නැත්තේ අපිට අවශ්‍ය නැහැ. එතන තියෙන දේශපාලන සම්බන්ධතාවය හෝ එතන වෙනත් ගැටලුවක් ඇති කිරීමට, නමුත් ඒ සාකච්ඡා තුළ කියවෙන්නේ අසාධාරණයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙලා තියෙනවා. ඒක විසඳා දැමීම සඳහා උන්ගේ මැදිහත් වීම සහ ඌමනාව තියෙනවා කියන එක. නමුත් අපි මේ කාරණා සියල්ල සැලකිල්ලට අරගෙන මේ ආර්ථික යුක්තිය ඉටු කරන්නට පුළුවන් තාක්ෂණික වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට යොමු කළා තියෙනවා. ඒක යොමු කළා දැන් මාසෙකට වැඩි. හැබැයි ඒකට අපිට ප්‍රතිචාරයක් නැහැ. මුදල් අමාත්‍යාංශයේත් බොහෝ පාර්ශ්වයන් මේ ආර්ථික යුක්තිය ඉටු කළ යුතුයි කියන ස්ථාවරයේ හිටියට මේ සාකච්ඡාවට ප්‍රතිචාර නොදැක්වීම නිසා මේ වෙනකොට අනවශ්‍ය අර්බුදයක් සෞඛ්‍ය සේවාව තුළ ගොඩනැගිලා තියෙනවා. පාලනය කළ නොහැකි මට්ටමේ අපේ සමාජිකත්වය වර්ධන ක්‍රියාමාර්ගයට අපිට බලපෑම් කරමින් ඉන්නවා. ඉතින් අපි මේ තත්ත්වයන් සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මුදල් අමාත්‍යාංශයට රජයට කිව්වේ මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න, එහෙම නැත්නම් අපිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා කියලා. කොහොම නමුත් අපි හෙට දවසේ උදෑසන 6:30ට තමයි අපේ අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න තීරණය කළා තිබ්බේ. හැබැයි අපිට හෙට දවසේම හවස 2:30ට මේ ගැටලුව විසඳන්නට අවශ්‍ය ජනාධිපතිවරයාගේ මැදිහත් වීම සහිත ඔහුගේ නියෝජිතයන් සහිත එවැගේම මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් ඇමතිවරයාගේ සහභාගිත්වය, සෞඛ්‍ය ඇමතිවරයාගේ සහභාගිත්වය, අදාළ ලේකම්වරුන්ගේ සහභාගිත්වය සහිත සාකච්ඡාවක් ඇඳවලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී මේ ගැටලුව සඳහා පූර්ණ මැදිහත් වීම ලබා දීමට සෞඛ්‍ය ඇමතිවරයා එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා එතෙක් අපේ අඛණ්ඩ වර්ධන ක්‍රියාමාර්ගය තාවකාලික වත්හිට වන්නට කියලා අපෙන් ඉල්ලීමක් කළා තියෙනවා. අද දවල් 12ට අපි සෞඛ්‍ය ඇමතිවරයා සමග ඒ පිළිබඳව කරපු සාකච්ඡාවකදී තමයි එතුමා ඉල්ලීම කරේ. එතුමාට මේක විසඳා ගැනීම සඳහා තියෙන උනන්දුව පිළිබඳවත් අපිට ඒ වෙලාවේ බොහෝ කාරණා ප්‍රකාශයට පත් වුණා. ඉතින් අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් විදිහට අපේ සමාජිකයන්ව කලමනාකරණය කරමින් ඔවුන්ට වෙච්ච අසාධාරණය සාධාරණය දක්වා ගෙන යමින් මේ අරගලය කරන්නට ඕනේ වගේම අපිට අවශ්‍යතාවයක් නැහැ කිසිසේත්ම මේ අරගලය පාවිච්චි කරලා ආණ්ඩුවට රිද්දන්න හරි ආණ්ඩුව පෙරලන්න හරි ආණ්ඩුව රකින්න හරි. ඒ නිසා අපි ස්වාධීන වෘත්ති සමිති ව්‍යාපාරයක් විදිහට අපි විශ්වාස කරනවා මේ අරගලයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිනන්නත් ඕනේ, මේ රටේ සෞඛ්‍ය සේවාව ලබා ගන්න රෝගීන් දිනන්නත් ඕනේ, මේ රටේ සෞඛ්‍ය සේවාව කළමනාකරණය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය දිනන්නත් ඕනේ. අපි සියලු දෙනා දිනන්න පුළුවන් යෝජනාවක් තමයි අපේ තාක්ෂණික වාර්තාවෙන් දීලා තියෙන්නේ. හැබැයි ඒ තාක්ෂණික වාර්තාවට අවධානය යොමු කරන්නේ නැති පාර්ශ්ව පරාද වෙන්න ඕන. මොකද අපි හැමෝම දිනන්න නම් ඒක පාර්ශ්වයක් ඒකට බාධා කරනවා නම් ඒක මේ රටේ සෞඛ්‍ය සේවාවට බාධාවක් විදිහට අපි සඳහන් කරන්නට ඕනේ. ඉතින් කොහොම වුණත් අපෙන් ඒ කරපු ඉල්ලීම පිළිබඳව අපි අද දවසේදී සෞඛ්‍ය වෘත්ති සමිති සංධානයේ නායකත්ව මණ්ඩලයේ විදිහට දීර්ඝ සාකච්ඡාවක් කරා. විශේෂයෙන්ම අපේ වෘත්ති සමිති නායකයන්ගේ බරපතල නොයෙකතාවයක් තිබ්බා සමහර පාර්ශ්වවල දිගින් දිගටම සාකච්ඡා දෙනවා කියලා. ඒ සාකච්ඡා කල් දමමින් ප්‍රශ්නය මග අරිනවා නම්
අපි අපේ අවසාන සටන ආරම්භ කළ යුතුයි කියලා. නමුත් අපි ඉතාම අසීරුවෙන් අවසාන තීන්දුවක් විදියට ගත්තා. අපි සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලන ඒ ඉල්ලීමට ඇහුම්කන් දෙනවා. නැවත වතාවක් අපේ අඛණ්ඩ වර්ධන ක්‍රියාමාර්ගයේ පැය 24කින් තාවකාලිකව කල් දානවා. හැබැයි අපේ අපේ සමාජිකයන්ගේ නොසන්සුන්තාවය, ඒ විරෝධතාවය, ඒ උද්‍යෝගය අපි හෙට දවසෙත් ප්‍රකාශයට පත් කරනවා පැය 4ක සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් විදියට. ඒ වගේම අපි මේ පැය 4ේ සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයත් දිවයින පුරා ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ පැවැත්වෙන සාකච්ඡාවට අවශ්‍ය සුහදශීලී වටපිටාව නිර්මාණය කිරීම සඳහා උත්සාහ කළා. ඒ අනුව අපි හෙට සේවයෙන් ඉවත් වෙන්නේ අද සේවයෙන් ඉවත් නොවුණු රෝහල් 10ක පමණයි. ඒ රෝහල් අපි නම් කරනවා නම් අපි ප්‍රධාන උද්ඝෝෂණයක් එක්ක සේවයෙන් ඉවත් වෙනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙට උදෑසන 6:30 සිට. ඉතින් අපි රෝගීන්ගෙන් ඉල්ලනවා ජාතික රෝහලේ සේවාව ලබා ගන්න ඔබට හෙට පැමිණෙන්න තියෙන්නේ අත්‍යවශ්‍ය කාරණාවකට නෙවෙයි නම් හෙට යම් ප්‍රමාණයකට ඒක ප්‍රමාද කරන්න අපි ලෑස්ති ඔබේ සේවාව මේ ගැටලුව විසඳනවා නම් අනිද්දා ඉඳන් ලබා දෙන්න. ඒ වගේම කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනයේ ශික්ෂණ රෝහල සහ උතුරු පළාත, මඩකලපු ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, තිරිකුණාමලය මහරෝහල, කෑගල්ල මහරෝහල, පොළොන්නරුව මහරෝහල, මන්නාරම මූලික රෝහල සහ ගම්පහ දිස්ත්‍රික් මහරෝහල මේ සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයට හෙට දායක වෙනවා. උදෑසන 6:30 සිට මේ කාර්ය මණ්ඩලයේ සේවා කාලය ඇතුලේ පැය 4ක සේවයෙන් ඉවත් වීමක් සටහන් කරනවා. ඒකෙන් අපි විරෝධතාවය පළ කරන්නේ මේ ගැටලුව විසඳීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි මේ විරෝධතාවය සමාජිකත්වයේ විදිහට හෙට දවසේ උද්ඝෝෂණයක් විදිහටත් දහවල් 12 කෑම පළේදී ප්‍රකාශයට පත් කරන්නට නියමිතයි. ඉතින් අපි මේ රෝහල් 10 තුල පමණක් මේ ක්‍රියාමාර්ගය දියත් කරලා අනිකුත් රෝහල් වල සමස්ත සේවාවන් පවත්වා ගනිමින් අපේ සාකච්ඡාවට තියෙන සුවදශීලී වටපිටාවත් ඒ සාකච්ඡාව ඇතුලේ අපිට විසඳුමකට හැමෝම දිනන විසඳුමකට එන්නට තියෙන හැකියාවත් තහවුරු කරනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මේක මේ රටේ සෞඛ්‍ය සේවාවේ ගැටලුවක් විදියට දැකලා නම්‍යශීලී ප්‍රතිපත්තියකට ඇවිල්ලා රජයත් බේරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයත් බේරගෙන මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනන්‍යතාවයත් බේරගෙන මේ ප්‍රශ්නය හෙටින් අපිට ඉවර කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියලා. ඒ වගේම මේක වෙන්නේ නැත්තම් අපි තර්ජනයක් විදියට නොවුනත් අපි හරිම අහිංසක වෘත්ති සමිති ව්‍යාපාරයක්. හැබැයි ලක්ෂ්‍යක කාර්ය මණ්ඩලය ඕනෑම වෙලාවක එළියට බැහැලා තමන්ගේ අරගලය කරන්න සූදානම් නිරෝගී මනසක, ඒ වගේම විශාල නායකත්ව මණ්ඩලයක් එක්ක මෙහෙවෙන එකක්. හැබැයි අපි හරිම අහිංසකයි, අපි තර්ජනය කරන්නේ නැහැ කාටවත්. අපිට ඕනේ අපේ ප්‍රශ්නෙට උත්තරය විතරයි. ඒ උත්තරය ලබා දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලනවා. එහෙම නැති වුණොත් අපිට මේ වර්ජන ක්‍රියාමාර්ගය නතර කරන්නට බැරි නිසා. මොකද වර්ජන ක්‍රියාමාර්ගයක් ගියාට පස්සේ මේ සෞඛ්‍ය සේවාව කඩා වැටෙනවා, ඒක අඩාල වෙනවා, ඒක තදින්ම දැනෙන්නේ මුදල් අමාත්‍යාංශයටවත් ආණ්ඩුවටවත් වෙන කාටවත් නෙවෙයි. මේ රටේ රෝගීන්ට අයහපතක් වෙනවා නම් ඒක දැනෙන්නේ, ඒක මෙච්චර කාලයක් කැමති නෑ. හැබැයි අපිට ඕන වෙලාවක වර්ජනයකට යන්න පුළුවන්කම තියෙනවා කවුරු මොන කතා කිව්වත්. ඒ නිසා තමයි අපි කියන්නේ ඉතාම අහිංසක විදියට මේ ප්‍රශ්නේ මාස දෙකමාරක් ඇදගෙන ආවා ඇති. අපිට තව අවසාන සටනක් කරන්න ඉඩ තියන්න එපා. අපි කැමති මේ අවසාන සටන සදාකාලිකව නිමා කරලා මේ අරගලය ඉවර කරලා මේ රටේ සෞඛ්‍ය සේවාවට සාධාරණීෂ්ඨ කරන්න. ඒ නිසා හෙට රෝහල් 10 තුලට පැමිණෙන්නට නියමිත රෝගීන්ට අපි කියන්නේ ඔබට මේක දැනුම් දෙන්න ඕනේ අපි නෙවෙයි, ඔබට මේක දැනුවත් කරන්න ඕනේ අපි නෙවෙයි, මේක දැනුවත් කරන්න තමයි මේ රෝහල් වල නිලධාරීන් ඉන්නේ, අධ්‍යක්ෂකවරු ඉන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙන්නේ, රජය තියෙන්නේ. හැබැයි ඒ කවුරු නැතත් අපි ඔබට වග කියන නිසා අපි ඔබෙන් කාරුණික ඉල්ලීමක් ඉල්ලනවා. ඔබට හෙට මේ රෝහල් 10 තුල ලබා ගන්න තියෙන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි නම් හෙට උදෑසන රෝහලට ඇවිල්ලා මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඇතුලේ ඇති වෙන පීඩනය තුල අපිට බනින්න එපා. අපි
ඔබත් එක්ක ඉන්න වෘත්ති සමිති ව්‍යාපාරයක් විදිහට අපි ලෑස්ති ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න අපේ ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපි ජයග්‍රහණය කරොත් විතරයි මේ රටේ සෞඛ්‍ය සේවාව ජයග්‍රහණය කරන්නේ. හෙට උදේ ඔබ ඉස්සරහට ඇවිල්ලා දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.